ආයුබෝවන් කියලා ආලෝකම් පිළිගන්නවා අදත් යමු පියුම් YouTube channel එකට. අද අපි ෆ්‍රයිම් pan එකේ milk bread sticks හදන්න තමයි යන්නේ. අලුත් රෙසිපි එක කොහොමද හදන්නේ කියලා මුලින්ම බලමු මොනවද ඕන දේවල් කියලා. අපි අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 500ක්, ඒ වගේම කන්ඩෙන්ස් milk, milk maid කෝප්ප එකක්, විනාකිරි මේස හැඳි එකක්, ඒ වගේම බිත්තර හතරක්, බේකින් සෝඩා තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි එකක්, ඒ වගේම පොල් තෙල් මේස හැඳි දෙකක්. ඉතින් මේ දේවල් ටිකත් එක කොහොමද හදාගන්නේ කියලා බලන්න අපි යමු. මුලින්ම භාජනයකට කන්ඩෙන්ස් මිල්ක් ටික දාගන්නවා. ඊට පස්සේ බිත්තර ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ටික මේකට එකතු කරගන්නවා. දැන් මේක පොඩ්ඩක් හොඳින් මිශ්‍ර කරගන්නවා විස්ක එකක් පාවිච්චි කරලා. දැන් මේක උඩට බේකින් සෝඩා දාගන්නවා. ඊට පස්සේ බේකින් සෝඩා දාපු තැනට අපි විනාකිරි ටිකක් දාගන්නවා. හරි. දැන් ආයි මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මේකට පොල් තෙල් ටික එකතු කරගන්නවා. ආයෙමත් මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මේක හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. මේකට දැන් පිටි ටික ටික දාලා මේක මෝලියක් වගේ එනකන් හදාගන්නවා. පිටි ටික ටික දාලා හොඳට මිශ්‍ර කරගෙන හොඳින් අතින් අනාගෙන මෝලියක් හදාගන්නවා. මේ තියෙන්නේ අපි අනාගත්තු ඩෝ එක. දැන් මේක අපේ ඔයාගේ මේ ටේබල් ටොප් එකට පිටි ටිකක් දාලා ඒ කුඩට මේක දාගන්නවා. දාලා මේක අපි මෝලියක් කරනවා වගේ හොඳට අනාගන්නවා. අතට තෙල් ටිකක් දාගෙන අපි ආයේ මේක මේ මෝලිය උඩට දාලා හොඳට අනනවා. නැත්තම් පොඩ්ඩක් ඇලෙන්න බලනවා. ඒක නිසා ඊට හොඳට අනාගන්න ලේසි වෙනවා. තෙල් පොඩ්ඩක් දැම්මම දැන් මේ ටේබල් ටොප් එකේ තියෙන මෝලිය අතේ තෙල් ටිකක් ගාගෙන හොඳට අනාගන්නවා. අනලා මේක රෝල් කරලා පොඩි පොඩි කෑලි හදාගෙන දැන් මේ මිශ්‍රණයෙන් මේව පොඩි කෑල්ලක් අරගෙන ඒක අතේ ගුලි කරලා මෙන්න මේ විදිහේ පොඩි පතුරක් වගේ එකක් හදාගන්නවා. ඉතින් එහෙම හදාගෙන අපි ඒක මෙහෙම පැත්තකින් තියාගන්නවා. ඉතින් මේ විදිහට ඔයාගේ මේ මුළු මිශ්‍රණයම පාවිච්චි කරලා පොඩි පොඩි කෑලි කඩාගෙන මේක අතේ මේ විදිහට ගුලි කරලා රෝල් කරගෙන තියාගන්න පැත්තකින්. මේ තියෙන්නේ අපි හදාගත්ත එක. ඉතින් ඔයා මේක හදාගෙන යනකොට අතේ තෙල් ටිකක් ගාගන්න අමතක කරන්න එපා. ටිකක් ගාගෙන යනකොට මොකද මේ මිශ්‍රණය ටිකක් ඇලෙන්න බලනවා. ඉතින් මේක දැන් අපි බැද ගන්න ඕනි පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් රත් වෙනකන් ඉඳලා මේක මධ්‍යම උෂ්ණත්වයට ගින්දර අඩු කරලා අපි හදාගත් එකකින් එක මේ පෑන් එකට දාගන්න. දාලා රත්තරම් පාට වෙනකන් නැත්තම් ගෝල්ඩන් බ්‍රවුන් ගානට මේක බැදෙනකන් දෙපැත්ත දාලා හොඳින් බැද ගන්න. දැන් මේක දෙපැත්තම හොඳට ගෝල්ඩන් බ්‍රවුන් වෙලා තියෙන්නේ. හොඳ රත්තරම් පාටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේක
බාගන්න කියලා යන්න ලිපෙන් බාලා තෙල් බේරෙන මොකක් හරි භාජනයක් වල තියලා පස්සේ අපි එනම් භාජනයකට දාගන්නවා. මේ තියෙන්නේ අපි ෆ්‍රයිම් පෑන් එකේ හදාගත්ත මිල්ක් බ්‍රෙඩ් ස්ටික්ස්. ඉතින් බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයාලට වෙනම වෙලාවක් මේක තියාගන්න ඕනේ නැහැ පිපෙන්න කියලා. ඉතින් හරිම ඉක්මනින් හදාගන්නත් පුළුවන්. ඉතින් බොහොම මෙලෙකයි. ඒ වගේම ඔයාලට කැමති ටොපින් එකක් මේකට තවරලා කන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ තේ වේලාවට නිකම්ම කන්නත් පුළුවන්. බොහොම ඇතුළ බොහොම මෙලෙකට තියෙන මම ගති ප්‍රමාණයෙන් ගොඩාක් මේ වගේ හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට ඕන නම් ඒ ප්‍රමාණය භාගයක් කරලා ඔයාගේ රෙසිපි එක හදාගන්නත් පුළුවන්. දවසක මේ වගේ අලුත් මලුත් රෙසිපි එකක් අරගෙන ඔයාලා හම්බෙන එකක්. ඔයාලට සුබම සුබ දවසක්. ඒ වගේම අමතක නොකර අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ YouTube Facebook page එකත් like කරන්න.